තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම ස්වරය සවන්පත් අතර ආනන්දයක් ගෙන දෙනවා. ඒ ආනන්දය තුලින් ජීවිතය තුළ ප්‍රඥාව ගොඩනගන්නට මඟ කියා දෙන බෞද්ධ රූපවාහිනී නාලිකාවේ නිවන් මඟ ධර්මදේශනා මාලාවේ 47 වන ධර්මදේශනාව මෙලෙස ආරම්භ කරන්නටයි සූදානම. මේ උතුම් වූ ධර්මදේශනාව පැවැත්වීමට සිදු කළ ආරාධනය පිළිගෙන මේ දම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ අපි ප්‍රථම කොට ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. ධර්මදේශනාවේ දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ උඩරංවල ගොඩකවෙල පදිංචි බීවි විජයරත්න මහතා ප්‍රධානව දයාරත්න ගංගාසඳමාලි කරෝලිස් නිහාල් ඇතුළු ඒ පෙන්වත් පිරිස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දෙවික්කවේ බික්ඛු කායේ කායානුපස්සී විහෙරති යථාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනසන්ති. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මයේ ආභාසය නැතුව මේ ජීවිතය සාර්ථක කරගන්න සංසාර ජීවිතය සුවපත් කරගන්න දුක් නැති කරගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. කවුරුත් කල්පනා කරගන්න ඕනේ මගේ ජීවිතය මම සාර්ථක කරගන්න බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය මගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ජීවිතයට ධර්මය එකතු කරගන්නවා කියන්නේ මොකක්ද? අපේ ජීවිතය ගෙවනකොට ඒ ජීවිතය ධර්මානුකූල සිතුවිලි වලින් පෝෂණය වෙලා තියෙන්න ඕනේ. අපේ ඇහැ කන නාසය දිව ශරීරය භාවිතා කරගෙන අපි මේ ලෝකයේ සැරිසරනවා. ඔක්කොම වැඩ කරනවා උදේ නැගිට වෙලා ඉඳන් හවස නිදාගන්න මොහොත දක්වා නොයෙකුත් වැඩවල යෙදෙනවා. කයෙන් වැඩ කරනවා, වචනයෙන් සිතෙන් කියන තුන් දොරින් තමයි මේ කරන ක්‍රියාවන් සිද්ධ කරන්නේ. ආන් ඒවා යහපත් වුණොත් යහපත් ප්‍රතිඵල ලැබෙන අතර වාරේ අයහපත් වුණොත් අයහපත් ප්‍රතිඵල විපාක තියෙනවා. අන්න ඒක හින්දා අපි යහපත් ජීවිතයක් ගතකරන්න අවශ්‍ය කරන සිහිය උපදවාගෙන කටයුතු කරන්න ඕනේ. නිවන් මඟ ධර්ම දේශනා මාලාවේ අපි ඊයේ දවසෙත් මතක් කරා සාර්ථක ජීවිතයක් සාර්ථක වෙනවා කියන්නේ මොකක්ද කියලා. ජීවිතයක් සාර්ථක වෙනවා කියන එක අඩුම තරමින් අපි හොඳට දැනගෙන තියාගන්න ඕනේ. මං ඊයේ මතක් කරා, ඊයේත් මතක් කරා, මං දැනුත් මතක් කරනවා මේ අතන්ට. අපි සසර ප්‍රාර්ථනා කරනවා නම් යම් විදිහකින් සංසාර ජීවිතයේ මේ වතාවේ මේ අද මේ භවයේ නිවන් දැක ගන්න බැරි වුණොත්, සසරෙන් අත මිදෙන්න බැරි වුණොත් යම් හේකින් මොන වගේ ජීවිතයක්ද සාමාන්‍යයෙන් බෞද්ධයා විදිහට බෞද්ධ ඇත්තෝ විදිහට මොන වගේ ජීවිතයක්ද ප්‍රාර්ථනා කරන්නේ? මනුස්ස ජීවිතයක්, කල්යාණ මිත්‍ර සම්පත්තිය නේද? කල්යාණ මිත්‍ර සම්පත්තිය, මනුස්ස ජීවිතයක්, ධර්ම ශ්‍රවණය වෙන්න ඕනේ නේද? ඒ වගේ හොඳයි. ඊළඟ භවයක මනුස්ස ජීවිතයක් ධර්ම ශ්‍රවණය කරන්න ලැබීමක්, කල්යාණ මිත්‍ර ආශ්‍රය හැම හොඳට හම්බෙන ජීවිතයක් ලැබුණොත් හොඳයි නේද? එහෙම නේද? එහෙම හම්බුනොත් මොකද කරන්න හිතන්නේ? එහෙම ජීවිතයක් මට ලැබුණොත් මම සෝවාන් වෙනවා ආදි වශයෙන් අදහස් තියෙනවා නේද? නිවන් දකින්න ඕනේ කියලා අදහසක් තියෙනවා නේද? එතකොට දැන් ලැබිලා තියෙන්නේ මොන ජීවිතයක්ද කියලා මං හැමදාම අහනවා.
මේ ලැබිලා තියෙන්නේ මොකක්ද? මනුෂ්‍ය ජීවිතයක්, බුද්ධෝත්පාද කාලයක්, කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිලා. මේ ඔක්කොම තියෙන ජීවිතයක් මේක. එහෙනම් දැන් මොකද කරන්නේ? නේද? ඒ වගේ වටින ජීවිතයක් මේ වෙනකොට ලැබිලා. මේ ලැබිලා තියෙන වටින ජීවිතය ලැබෙන්න නම් පෙර භවයන් වල සාර්ථකව පව කරගන්නේ නැතුව මනුෂ්‍ය ජීවිතයක් බුද්ධෝත්පාද කාලයක කල්යාණ මිත්‍රාශ්‍රය සහිත සැන සම්පත්තියක් ලැබෙන්න තරම් පෙර පින් කරලා තියෙනවද නැද්ද? එහෙනම් අද මේ වගේ ජීවිතයක් ලැබින්න මේ ඇත්තෝ හොඳට පින් කරගෙන තියෙන අය, වාසනාවන්ත අය. එහෙම නේද? ඒකනේ ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනාව දේශනා කරන්න ඉස්සෙල්ලා කොහොමද ආමන්ත්‍රණය කරන්නේ මේ ඇත්තන්? පින්වත්නි කියනවා. වාසනාවන්ත පින්වත්නි නේද? බොහෝ පින් ඇත්තෝ කියලා කියන්නේ. ඒ මොකද එහෙනම් එහෙනම් මගේ සංසාර ජීවිතයේ මේ ආසන්න භවයන් මම සාර්ථකව ගත කරලා තියෙනවද නැද්ද? ඇයි අපාය ගිහිලා නැහැ දැන් මේ හොඳට ඉන්නේ? නේද? මේ සැරේ කොහොමද දන්නේ? මම හැමදාම අහන්නේ මේ සැරේ කොහොමද දන්නේ? මේ ගෙවපු ජීවිතේ දැන් මේ වෙනකොට සෑහෙන දුරක් ඇවිල්ලා. හුඟක් වෙලාවට අපි හවොත් කට්ටියකින් වැඩියෙන් කෙරලා තියෙන පින්ද පවුද කියලා. නේද? වැඩියෙන් කෙරලා තියෙන්නේ මදුරුවෙක් මරපු එකේ ඉඳන්, බොරු කියපු එකේ ඉඳන්, කේලමක් කිව්වනම්, පරුස වචන කිව්වනම්, හිස් වචන කිව්වනම්, එහෙම බලාගෙන යනකොට වැඩියෙන් පහළ වෙලා තියෙන්නේ කුසල් සිද්ද අකුසල් සිද්ද කියලා ඇහුවොත් නේද? ලෝභ දේශ මොහ කියන ඔක්කොම මොනවද? අකුසල්. අලෝභ අද්වේෂ මොහ කියන්නේ කුසල්. එහෙනම් වැඩියෙන් වෙලා තියෙන්නේ අකුසල් සිත් පහළ වෙලා තියෙන. වැඩියෙන් අකුසල් සිත් පහළ වෙච්ච, වැඩියෙන් පව් කෙරිච්ච මම අද හැන්දෑවේ මළොත්. තේරෙනවද නේද භයානකමක් තියෙනවා? එහෙනම් මේ මෙච්චර කාලයක් සසර ජීවිතේ සාර්ථකව ගෙවලා යම් මේ මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා මේ භවභෝග සම්පත් සහිතව අංගපසඟ නිවැරදිව හොඳ මානසිකාරයක් එක්ක මනුෂ්‍ය ජීවිතයක් ලබන්න තරම් පින් කරගත්ත මම මේ සැරේ වරද්ද ගත්තවද්ද? නේද? වරද්ද ගත්තවද්ද? වැරදුනොත් මොකද වෙන්නේ? හාවෝ, වේයෝ, මීයෝ, ඉබ්බෝ, කුකුලෝ, නරියෝ, කුරුමිනියෝ, කූඹි, කඩි, කුරෝ, පෙරේතයෝ, භූතයෝ, මලයක්කු, නිරිසත්තු වෙලා උපදිනවා. නේද? ලොකු දුක්ඛිත තත්ත්වයකට පත් වෙන්න තියෙන ඉඩ කඩ ගොඩාක් වැඩි. එහෙනම් මේ සැරේ අසාර්ථක කරගත්තද කියලා දැන් ඔහොම කියනකොටම මොකද හිතෙන්නේ? ඔය ටික කියනකොටම අපි කිව්වා, ඊයේත් මම මතක් කරා, එතනින්නම් මම ඒක කල්පනා කරේ නෑ. මං අසීහියෙන්නේ හිටියේ. අපි අර නේද පොඩි කාලේ එහෙම දැන් වුණා, ක්‍රීඩා කරන්න ගිහිල්ලා අම්මලා කියලා එනවා මේ වෙලාවට එන්න ඕනේ කියලා. දන්නෙම නෑ බලනකොට වෙලාව ගිහිල්ලා. කවුරු හරි ඇවිල්ලා මතක් කරපුවාම අපි ඉතර වෙලා ගිහිල්ලාද මට යන්නත් තියෙනවා. දන්නෙම නැතුව වෙලා ගියා. කාත් එක්ක හරි කතා කරගෙන ඉන්නකොටත් එහෙමයි නේද? අල්ලාප සල්ලාප යදිලා ඉන්නකොට වෙලාව ගියා දන්නේ නෑ. ඒව එන්නේ එතකොට අර කවුරු හරි මතක් කරපු ගමන් අපි කියනවා අන්න සිහිය ආවා, අසිහියෙන් හිටියේ සිහිය ආවා කියලා. නේද? දැන් පරක්කු වෙලා කියලා සිහිය ආවා. ඒ වගේ මේ ලැබිච්ච ජීවිතයත් වැරදුනාවක්ද කියලා සිහිය එන්න ඕනේ. දැන් ওই ටික කියනකොටම සිහිය එනවද නැද්ද? ඇත්තට මම ඒ ගැන හිතුවේ නෑනේ. නේද? හරි, තේරුණොත් මම ප්‍රමාදයි කියලා මොකද කරන්න ඕනේ? ඉක්මනින් දැන් ඉතින් වැඩ පටන් ගන්න ඕනේ. මං ආයෙ අහන මේ අතංගෙන්, තමන්ගේ හැමදේම අනුන් හරියටම කරලා දෙනවද? මලක් වගේ හිත රැක ගන්නවද අනිත් කට්ටිය තමන්ගේ? රිදවන්නෙම නැද්ද ළඟින් ඉන්න අය? නැහැ. රිදවන්නෙම නැහැ. නැද්ද? මොකද කියන්නේ? නේද? එහෙම පුළුවන්ද කාටවත් අපිට සම්පූර්ණයෙන් පිහිට වෙලා සරණ වෙලා ඉන්න පුළුවන්ද කාටවත්? බෑ. එහෙනම් අපේ පිහිටට සරණට කවුරුවත් නෑ. මේ මහලුකට ඔක්කොම අල්ලගෙන හිටියට මරණාසන්න වෙනකොට කවුරුවත්ම නෑ, කොහොමත්ම බෑ. දැන් නම් වතුර ටිකක් හරි දෙන්න කවුරු හරි ඉඳී, කැම ටිකක් හරි දෙන්න කවුරු හරි ඉඳී, ඇස් දෙක පේන්නේ නැතු යනකොට, කන් දෙක ඇහෙන්නේ නැතු යනකොට, කතා කරගන්න බැරුව යනකොට, අතපය උස්ස ගන්න බැරුව යනකොට කවුරුත් නෑ. තමන්ගේ හිත විතරයි ඉතුරු වෙන්නේ. ආම් පුණ්‍යාභි අපුණ්‍යාභි ආනෙන්ජාභි සංස්කාරයන් කරපු පිම්පව විතරක් ඉතුරු වෙනවා ලෝකේ. අපි තනි වෙනවා. තනි වෙලා ගොම කුරුමිනියා වෙච්ච දාට කවුරුවත්ම නැහැ. තනියම ගොමුගුලි කරකෝ කරකෝ ඉන්න ඕනේ ඊට පස්සේ. නේද?
ආන් අපේ තාත්තා ගොම ගුලියක් කරකවනවා අපි ඉක්මනට ගිහින් ඒක කරකවලා දෙමු කියලා කවුරුවත් එන්නේ නැහැ අර කරකවලා දෙන්න. නේද? දන්නේත් නැහැ. නේද? දන්නවනම් ඉතින් අපිට බැරියව ගොම ගුලිය හරි ගිහින් දෙන්න පව් කියලා. නේද? දන්නේත් නැහැ. ඉතින් ඒ වගේ මහා දුක්ඛිත අඳුරු මහා ඊතාත්ම අසරණ කර කියා ගන්න දෙයක් නැති තැනකට අපිව වැටෙනවා. මොනවා වුණොත්ද? මොනවා වුණොත්ද? වැරදීම් වුණොත්. කොහෙන්ද වැරදි වෙන්නේ? කයෙන්. කොහෙන්ද වැරදි වෙන්නේ? වචනයෙන්. කොහෙන්ද වැරදි වෙන්නේ? සිතෙන්. කොයි වෙලාවෙද වැරදි වෙන්නේ? ඕනම වෙලාවක කියන්න බෑ. ඕනම වෙලාවක කියන්න බෑ. නේද? එහෙනම් මගේ හැම වෙලේම සිහියක් තියෙන්න ඕනේ. සසර සාර්ථක වෙන විදිහට මම අඩුම තරමේ නිවන් දකින්න එක පැත්තක තිබ්බාවේ සංසාර ජීවිතේ සාර්ථක වෙන විදිහටවත් හතර අපාය යන්නේ නැති විදිහටවත් මං ජීවත් වෙන්න ඕනේ කියලා කියන සිහියවත් හැම වෙලේම තියෙන්න ඕනද නැද්ද? හැම වෙලේම තියෙන්න ඕනද නැද්ද? හැම වෙලේම කියන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරා මෙන්න මේ විදිහට සිහිය තියාගන්න කියලා. කොච්චර මේ සිහිය තියෙන්න ඕනද කියනවා නම් මම සාර්ථක ජීවිතයක් ගත කරනවා පෙර භවයන් වලට වැඩිය දවසින් දවස දවසින් දවස අපේ දියුණුවක් තියෙන්න ඕනද නැද්ද? නේද? දියුණු වෙන කෙනා යහපත දක්වා යන කෙනා හොඳ කෙනා නේද? නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනා දවසින් දවස මොහොතින් මොහොත නිවනට ලං වෙන්න ඕනේ. සතියෙන් සතිය වෙනස් වෙන්න ඕනේ. මාසෙන් මාසෙ වෙනස් වෙන්න ඕනේ. අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන්න ඕනේ. වෙනස් වෙනවා කියන්නේ කොයි පැත්තටද? නේද? තමන්ගේ කුසල් සිත් පහළ වෙන තත්ත්වෙ වැඩි කරගන්න ඕනේ. අකුසල් වලින් අත මිදෙන්න ඕනේ. අවුරුද්දෙන් අවුරුද්ද වෙනේ අවුරුදු 10න් 10ක් එහෙමයි. ඒ විතරක් නෙවෙයි භවයෙන් භවය නිවනට ලං වෙන වැඩපිළිවෙලකට යන්න ඕනද නැද්ද? හැමදාම මෙහෙම දුක් විඳලා හරියනවද? මහ පොළොවත් එක්ක හැමදාම ඔට්ටුවල් අල්ල ඉන්නවා. නේද? මහ පොළොවත් එක්ක පොරල්ලනවා ඇති තරම්. කන්න කීයක් දැන් වැඩ කරලාද? නේද? දැන් ඉවරද? එකක් ඉවර වෙනකොට නේද යන්තම් ඔන්න බිත්තර වී ටික හොයාගෙන යන්තම් වපුරගෙන වැඩ ටික ඔක්කොම ඉවර කරගෙන අස්වැන්න ගෙට ගත්තාම ගෙට ගන්නකම් හිතනවා හරි මට මේ සැරේ ගොයන් ටික කපා ගත්තට පස්සේ ඔක්කොම හරි ඉතින් දැන් නිදහස. ආවෝ නිදහස යන්තම් නේද ඔක්කොම කරලා ගෙට ගත්තා කියලා. ගෙට අරගෙන දවස් කීයද ආයේ මොකද්ද අදහස? ඊළඟ කන්නේ වැඩ කරන්නේ කොහොමද කියලා. හැම දෙයක්ම එහෙමද නැද්ද? හැම දෙයක්ම ඉතින් කවද ඉවර වෙන්නේ? කවදද ඉවර වෙන්නේ? ඉවරක් වෙන්නේ නැහැ. නේද? ඉවරක් වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒක ඉවර කරගන්න ඕනේ. හැමදාම දුක් විඳලා හරියන්නේ නැහැ. ඒක ඉවර කරගන්න නම් භවයෙන් භවය භවයෙන් භවය භවයෙන් භවය සාර්ථක වෙන්න ඕනේ. බෝධිසත්වයන් වහන්සේ කියන්නේ කොහොමද? බෝධිසත්ව ජීවිත තියෙනවා. මම මේ බුද්ධ ශාසනයේ ගෞතම බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයා බවට ශ්‍රාවකයන් බවට පත් වෙනවා. එහෙම ආපු ජීවිත තියෙනවා. එක එක අරමුණු කරගෙන ආපු ජීවිත තියෙනවා. නේද? සසර. ඒ කට්ටිය භවයෙන් භවයේ භවයෙන් භවයේ භවයෙන් භවයේ ඒකට පාරමිතා සම්පූර්ණ කරගන්නවා කියලා මොනවද ඒ කරන්නේ? තමන්ගේ චිත්ත ශක්තිය කෙලෙස් වලින් අතමුදවා ගන්න අවශ්‍ය කරන හයිය හදා ගන්නවා. එතකොට මං අහනවා මේ අත්තංගෙන් ඒ වගේ වැඩපිළිවෙලක් මොකක් හරි දැන් පටන් අරන් තියෙනවද දන්නේ? සංසාරය සුවපත් කර ගැනීම සඳහා සසර සාර්ථක කර ගැනීමේ වැඩපිළිවෙලක් මොකක් හරි ආරම්භ කරලා තියෙනවද? නැති පාටයි මට පේන්නේ. එහෙම 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 ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ. සසර සුවපත් කර ගැනීමේ ව්‍යාපාරය. මේ ජීවිතේ විතරක් සාර්ථක කරගන්න එක එක දේවල් කරනවා. මෙච්චර මහන්සිලා දැන් ඔය අත් දෙකෙන් කොච්චර මහන්සි වුණාද? ඔය ශරීරයෙන් කොච්චර මහන්සි වුණාද? නේද? මෙච්චර මහන්සිලා අන්තිමට මේ භවය ඉවර වෙලා මහා තවත් මහා දුක් විඳින තැනක ඉපදුණු කාටද කියන්නේ? නේද? කවුද පිහිටට ඉන්නේ? දැන් නම් මොන හරි දෙයක් වුණාම චිත්ත පීඩාවක් කායික පීඩාවක් ඇති වුණාම අඩුම ගානේ තෙරුවන් සරණින් කියලා හරි අපි ලෑස්ති කරගන්නවා මොකක් හරි වැඩ පිළිවෙලා. බුදුහාමුදුරුවෝ හරියයි ඉන්නවා අපිට පිහිට වෙන්න.
අපේ හිතහදාගන්න මොකක්හරි වැඩ පිළිවෙලක් හොයාගන්න පුළුවන්. තිරිසංගත සත්වයෝ කොච්චර දුක් විඳිනවද කියලා බලන්න. නේද? කවුද ඉන්නේ පිහිටට? කවුරක්වත් නැහැ. බැඳලා ඉන්න හරකෙක් අරන් බලන්න, එයාට ඉසේකයක් උන් තියෙනවා, වඩේකයක් උන් තියෙනවා, කොන්දේකයක් උන් තියෙනවා, කකුල්කයක් උන් තියෙනවා. අඩුම ගානේ වේදනානාශකයක්වත්. වේදනානාශක කෙසේද කතා කරගන්නවත් බෑ නේකනේ වැඩේ. කියා ගන්නවත් බෑ මට තියෙන අමාරුකම් මොනවද කියලා. අනන්ත දුක් විඳින ජීවිත ලැබෙනවා වචනය, කය, මනස අපි සංවර කරගත්තේ නැත්නම්. අපිට ගානක් නැහැ වෙලාවකට ඉරිසියාවෙන් වැඩ කරනවා, වෙලාවකට ක්‍රෝධයෙන් වැඩ කරනවා, වෙලාවකට වෛරයෙන් වැඩ කරනවා. නේද? හුඟා දේවල් අතහරින්නේ නැහැ හිතෙන්. පරණ දේවල් ඔක්කොම මතක තියාගෙන කොහොන්තර තියාගෙන ඉන්නවා. මට කිව්වේව්වා, මට කරපුවේව්වා, මෙහෙම කරා, මෙහෙම කරා, මම මෙහෙමයි කියලා හරියට හිතේ තියාගෙන ඉන්නවා. අනුන් කරපු වැරදි හරියට නිකන් මොන වගේද? අනුන් වර්චස් කරපු එව්වා වාගේ. එහෙම මතක තියාගන්නකෝ අප්පා, එතකොට හරි ලේසියෝ. නේද? වෙන කෙනෙක් වර්චස් කරපු එකක් මම බෑග් එකක දාගෙන ඉන්නවද? මොන ඔය නින්දා කරන්න පුළුවන් හොඳම විදිහට මම ඔය කිව්වේ. ඔක හොඳටම හොඳයි මතක තියාගන්න. නේද? වෙන කෙනෙක්ගේ වර්චස් ගොඩක්. ඉතින් ඒක කවුද කරේ? වෙන කෙනෙක්. නේද? අනුන්ගේ මේ ගොඩ මම මොකටද බෑග් එක දාගෙන ඉන්නේ? ගඳ ගහන ඒවා බෑග් වල දාගෙන ඉන්න එපා. ඒ වගේ හිතවල තියාගන්න එපා. ඒවා හිතෙන් අතහැරලා දාන්න ඕනේ. ඒවා අමතක කරලා දාන්න ඕනේ. තේරුමක් නැති දේවල්. මිනිස්සු හරියට වැරදි කරනවා තමයි. ඉතින් ඒවට මම විඳවලා හරියනවාද? නේද? අපි හරි සහනෙන් ඉන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම හිටියොත් තමයි මේ ජීවිතේ සාර්ථක වෙන්නේ. නේද? මූණත් එක්ක ලස්සන වෙනවා එතකොට. නේද? ප්‍රසන්න වෙනවා. මේක එහෙම නෑ. ලොකු බරක් උසගෙන ඉන්නේ අපරාදේ. ඔළුවේ තියෙන බර මොනවද? කියපෙව්වා, කරපෙව්වා, තනියම තරහ යනවා, තනියම පුපුරනවා. ඉතින් අපරාදේ. ඒක නිසා කලින්ම අදිෂ්ඨානයක් ගන්න ඕන, මම අපරාදේ මේ අකුසල් පුරවගන්නේ. ඒක නිසා මේ අකුසල සිත් පහළ වෙන මගේ සිත මම බැහැර කරලා නිදහසේ ඉන්නවා. මොකද ආසන්න ජීවිතයව සාර්ථක කරගන්න ඕනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ අපිට ලොකු අභියෝගයක් ලබා දෙනවා. මොකක්ද අභියෝගය? කිසිම විදිහකින් ජීවිතය අසාර්ථක වෙන කිසි දෙයක් කරන්න එපා. මොනව කරද්දිද? ඉස්සරහට යද්දී ජීවිතය අසාර්ථක වෙන කිසි දෙයක් කරන්න එපා. ආපහු එද්දී ජීවිතය අසාර්ථක වෙන කිසි දෙයක් කරන්න එපා. හරි? මෙහෙම කරලා බලන් එපා කියනවා ජීවිතය අසාර්ථක වෙන යම් දෙයක් සඳහා. හරිද? ආපහු බලන් එපා කියනවා ජීවිතය අසාර්ථක වෙන යම් දෙයක් සඳහා. ඒ තරම් සිහියෙන් ඉන්න කියන බුදුරජාණන් වහන්සේ. ඊළඟට අභික්කන්තේ පටික්කන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිජ්ජිතේ පසාරිතේ. අඟපසඟ දිගාරින්න එපා කියනවා, අකුලන්න එපා කියනවා ජීවිතය අසාර්ථක වෙන යමක් සඳහා. එනං ඉස්සරහට අඩියක්වත් තියන්න එපා කියලා කියන්නේ මේ. ජීවිතය අසාර්ථක වෙන දෙයක් සඳහා අඩියක්වත් තියන්න එපා. අතක්වත් දිගාරින්න එපා. සම්මිජ්ජිතේ පසාරිතේ සංඝාටිපත්ත චීවර ධාරණය. ඔන්න භික්ෂුන් වහන්සේට නම් චීවරය පුරවන්නවත් එපා අකුසලයක් වෙන විදිහට. අසාර්ථක වෙන විදිහට. ජීවිතය අසාර්ථක වෙන, සංසාරය අසාර්ථක වෙන විදිහට චීවරයක්වත් පුරවන්න එපා. අසීතේ ප්‍රීතේ කායිතේ සායිතේ. රස විඳින්න, කඩාගෙන යමක් කඩාගෙන කන්න, දිවෙන් රස විඳින්න, ඒ මොකක්වත් කරන්න එපා කියනවා. හපන්න, ඒ මොකක්වත් කරන්න එපා කියනවා. ජීවිතය අසාර්ථක වෙන විදිහට, සසර අසාර්ථක වෙන විදිහට. උච්චාර පස්සාවකම් මේ අඩුම ගානේ වැසිකිලි කැසිකිලි කරගැනීමේදී වක්වත්. ඇයි මොනවද කල්පනා කරගෙන ඉන්නේ? හුඟක් වෙලාවට මොන වැඩේ කරත් සමහරවිට මහා අකුසල සිතුවිලි වල ඉන්නේ. නේද? හැම නිමේෂයකම කුසල් සිතුවිලි ඉන්න ඕනේ. ඊළඟට ගතේ තිතේ නිසින්නේ සුත්තේ. ඇවිදිද්දී, ඉඳගෙන ඉද්දී, හිටගෙන ඉද්දී, සයනය කරන ඉරියව්වේදී, සතර ඉරියව්වේදීම කිසිම විදිහකින් ජීවිතය අසාර්ථක වෙන යමක් සිද්ධ කරන්න එපා කියලා සඳහන් කරලා තියෙනවා. ජාගරිතේ බාසිතේ තුන්හි භාවේ. නිදිමරද්දී, කතා කරද්දී,
නිසද්ද විද්ධිය. පවා සිහියෙන්ම ඉන්ඩෝනෑ මගේ ජීවිත අසාර්ථක වෙන කිසිවක් මම කරන්න ඒකැන්නේ. ජීවිතය සාර්ථක කර ගැනීමේ සිහිය හැම වෙලේම තියෙන්ට මං ඉස්සේ ලකිව නේද හාවෙක්වේක් මිය කිබ්බෙ කුකුලෙක් නරියෙක් වෙන්ඩ පුුවන් ලබිව. එහෙම කියලමං ඇහුව නේද ජීවිතය සාර්ථක කර ගැනීමේ ගණ්ඩ අවශ්‍ය විදියට වැඩ කරගෙනද තියෙන කියලා. එහෙම කිරටිය බයහිතුනද බයහිතුන නේද සිහි එපදුන අනේදේ වෙලාව. ආංගේ සිහිය හැම වෙලේම තියෙන්ට වන. හරි හැම වෙලේම තියෙන්ට ඕනේ සිහිය. හැමවෙලේම කිය ඉස්සල්ල කිව හැම ඉරියව්වෙද මේ සිහිය තියෙන්ට ඕනෑ. මම අසාර්ථක කරගන්නේ නෑ මගේ සසර ජීවිතය නෑ ම බොහොම පින්වන්තව ජීවත්වෙනවා සසර ජීවිතය බොහෝ පින්වන්තව ඉදිරියට අරගෙන යනවා කියලා කිසිම පාපයක් කරන්නේ නැති කෙනෙක් බවට පත්වෙන්ට ඕනෑ. අඩුපාඩු හම්බෙනකොට අඩුපාඩු සහිතව මොන්න තරං උත්සාහ කරත් තමන්ගේ ජීවිතයට එක ආකාරයේ අඩුපාඩුල වෙනකොට ඇඳුම් පැරඳුම් වලින් ගෙවල් දොරවල් වලින් යානවාහන වලින් දරුවන්ගෙන් අසනීපවලින් අරහෙ මේ අඩුපාඩු හම්බෙනකොට සැපයිද සැපද ඇයි දන්න ගොඩක් බවබෝග සම්පත්තියෙන් දෙමාපියෝ ළඟ සමහරා එපදෙන්ටත් සමරයි නූපදින්ටත් හේතුව ඇයි දන්න සමහරයට ගොඩක් සැපලබෙන්ට සමහරයට දුක්ලබෙන්ටත් හේතුව ඇයි දන්න සමහරය ලස්සන වෙන්ට සමහරය අවලස්සන වෙන්ටත් හේතුව මොනවාද හේතු තමන්ගේ වැඩ තමයි කාගවත් ඒවා නෙවෙයි නේද. එනම් මේ ජීවිතයේල දුක් ලැබිල තියෙනවා නම් අපි මොකද කරන්න ඕන ඉක්මටම සසර සුවපත්වෙන ආකාරයට තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න ඕන කරන වැඩ පිළිවෙලට යන්ඩ ඕනෑ. හැම්ම වෙලේම ඒ සිහියෙන් ඉන්ඩ ඕනෑ. හැම වෙලේම ඔය දැන් ඉපදිලා තියෙන සිහියෙන් ඉන්ඩ ඕනෑ. මං මගේ ජීවිතය අසාර්ථක වෙන කිසිම දෙයක් කරන්නේ නෑ කිසිම දෙයක් කරන්නේ නෑ කිසිම දෙයක් කරන්නේ නෑ කියන සිහිය හැම වෙලේම අපිට තියෙන්ඩ ඕන. ඒ සිහිය හැම වෙලේම තියෙන්ඩ ඕන. ඉතින් බන්ද මේ අත් අන්ට දෙ නවවාද ඒ සිහිය හැම්බලේම තියාගණ්ඩ හා කියලති කියන්න හා කියල කියන්න පුළුවන්කමක් නෑ. ඇයි ඒ සිහිය අපේ පොඩ්ඩ ඇත්තම් මොකද වෙන්නේ අමතක වෙලා නැති වෙලා යනවා. හරි අමතක වෙලා යනවා නැති වෙලා යනවා. දැන් තමයි ඔන්න අපි එන්නේ මාතෘකාවට හරිහට. දැන් තමයි අපට කරන්න ඕන වැඩේ මෙතන හරියට තේරුම් ගණ්ඩ හරියටම තේරුම් ගණ්ඩ අමතක වෙලා ගියාට පස්සේ මොනවා කරනවද කියලා දන්නේ නැහැ නේද. එහෙනම් ඔන්න ඔය මගේ මේ අඩුම සිහිය මේ මගේ සසර ජීවිතය හැම නිමේෂයකම සාර්ථකව තියාගණ්ඩ අවශ්‍ය කරන වැඩපිළිවෙලක් ඒ සිහිය සාර්ථක කරගණ්ඩ අවශ්‍ය කරන වැඩපිළිවෙල සිද්ධ කරනවා කියන සිහිය හැම වෙලේම මගේ හිතෙන් නැගිලා එන විදිහට මං මොකද කරන්න ඕන. මගේ හිත සකස් කරගණ්ඩෝ නෑ හිත හදන්්ඩෝ නෑ හැම වෙලේම ඒ හැඟීම එන්ඩෝ නෑ ඒ චේතනාවෙන්ඩුවන මොකක්ද මම මගේ ජීවිතය අසාර්ථක කරගන්නේ නෑ සසර ජීවිතය අසාර්ථක කරගන්න කිසිවක් කරන්නේ නෑ කියලා. කිසිවක් කරන්නේ නෑ කියන සිහිය කද්දි බෝද්ධි අරමං ඉසල්ලා කිව හැම්ම එක්කදව. හැම ඉරියව්වෙදිම මගේ හිතෙන් නැගිලා ආවොත් නේද මං ඒ විදිර ජීවත් වෙන්නේ නේද. අපි හිතමු දැම් මම මේ වෙලා මතක් කරා මේ ඇත්තෝ දැම් මේ ධර්ම දේශනා ඉවර කරලා එළියට ගිහිල්ලා මොනහරි වැඩක් වලක යෙදෙනකොට ඕක මතක තියේද. දැන් අපි පරිසං කරගන්න උනමනොවද කයයි වචනයි සිතයි. මං කල්පනා කරේ මේ අයත් එක්කම එන්ඩ කියලා ගෙදරයන්ට ළඟටම් වෙලා ඉඳගෙන හැම්වෙලේම හැම් වෙලේම ළඟටම් වෙලා ඉඳගෙන කයෙන් කිසිම වැරද්දක් කරන්න දෙන්න ඇතුව තියාගණ්ඩ කල්පනා කරේ. අපිතුම අපිට එහෙම යාළුවෙක් හිටිය කියලා දැනට අවුරුදු පහකට ඉස්සෙල්ල මට යාළුවෙක් හිටියා හැම වෙලේම ළඟට ඇවිල්ලා හා මේ වැරද්ද කරන්න එපා සංසාරය වැරදිනවා සසර අසාර්ථකෙනවා මේ වැරද්ද කරන්න එපා මේ වැරද්ද කරන්න එපා කියන යාළුවෙක් මගේ ළඟ හිටියනම් දැන්ට අවුරුදු පහකට ඉස්සෙල්ලා අද මම කොච්චර
කොච්චර වෙනස් වෙලා දෙමන නේද අපිදම මේ යාළුවා තවත්මට හොඳ කෙනෙක් කියලා වචනයක් වචනයෙන්වත් වැරද්ද පරුස වචනයක්වත් කියන්න දෙන්නේ නැහැ පොඩි පොඩ්ඩක්වත් සැරෙන් කතා කරන්න දෙන්නේ නැහැ හරිද කේලම් කියන්න දෙන්නේ නැහැ ඒ විතර නෙවෙයි තැන් තැන් වලට වෙලා ඔහේ ඔබදුප කතා කර ඒව නැති අපි නැහැනේ කොහොමද නේද එකතු වෙලා පොකුරු ගහලා ඔබදුප කතා කරන්නෙම නැහැනේ අහිම කතා කරනවා නම් ඒකට ඉඩ දෙන්නෙත් නැතුව මගේ යාළුවෙක් එහෙම ඉඳලා ළඟම යාළුවෙක් ඉඳලා මාව ආරක්ෂා කරගත්තා නම් දැනට අවුරුදු 5ක ඉඳන් මං කොච්චර කාලය ඉතුරු කරගෙනද කියන්න බලන්න නේද එහෙමනම් මගේ හිත මේ වෙනකොට හොඳ සමාධියකට වැටිලා ඇයි කයෙන් කිසි වැරද්දක් කරන්නේ නැතුව වචනයෙන් කිසි වැරද්දක් කරන්නේ නැතුව හිටියානම් හැම වෙලේම මං හොඳ සමාධියකට වැටෙන කෙනෙක් වෙලා මේ වෙනකොට හරි ඒත් ඉතින් පැත්තකට වෙලා එක එකව කල්පනා කර හිටියොත් කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක ආදී එක එක විදිහට කල්පනා කර කර හිටියොත් මගේ සමාධියට බාධා වෙනවා අපි හිතමු අපිට ඉන්නවා කියලා පරචිත්ත විජානනයේ තියෙන අනුන්ගේ සිද්ධාන්නා වූ යාළුවෙක් මගේ හිත අඳුන ගන්න පුළුවන් යාළුවෙක් ඉන්නවා මට එයා මොකද කරන්නේ ඇවිල්ලා මගේ ළඟට ඇවිල්ලා හැම වෙලේම මට කියන ඔහොම හිතන්න එපා ඔහොම හිතන්න එපා ඔහොම හිතුවොත් අකුසල් වැඩි වෙනවා ඔහොම හිතුවොත් අකුසල් වැඩි වෙනවා කියලා කියනවා ආන් එහෙම යාළුවෙක් හිටියනම් දැන් අවුරුදු 5කට ඉස්සෙල්ලා මට සිතෙන්වත් වැරද්දක් කරන්න දෙන්නේ නැති යාළුවෙක් හිටියනම් හරි නේද එහෙනම් මම මේ වෙනකොට ගොඩාක් මානසික වශයෙන් දියුණු වෙලාද නැද්ද හරි ආන් ඒ වගේ යාළුවෙක් ඉන්න ඕන අපිට අපිට දියුණු වෙන්න නම් ජීවිතේ සාර්ථක කරගන්න ඒ වගේ යාළුවෙක් ඉන්න ඕනේ කවුද ඒ යාළුවා නේද කවුද ඒ යාළුවා තමන්ගේම මනස අන්න ඒ වගේ යාළුවෙක් බවට පත් කරගන්න ඕනේ හරිද දැනට කොහොමද දන්නේ සමහර වෙලාවට නම් ඒ යාළුකම තියෙනවා අපිට නේද ඔය සාමාන්‍ය ඉන්න වෙලාවට තියෙනවා හැබැයි තරහ ගිය වෙලාවට එහෙම ඊරිසියා ක්‍රෝධ වෛර මාන්න ඇවිල්ලා දුක් ඇති වෙලා එක එක විකාර වෙනකොට ඒ යාළුවා නැහැ එහෙනම් දුකේදී නැති යාළුවාගෙන් වැඩක්ද දැන් මේ බණහන වෙලාවේ නම් ඉන්නෝ දැන් නම් එයා ඔය ඇතුළට ලාගෙන ඔව් 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 ඇත්ත තමයි කියන්නේ නේද ජීවිතේ හදා ගන්න ඕන තමයි කීකේ දැන් නම් කියන ඕන නේද ඔය යාළුවාගෙන් හරියන්නේ කරදරේ වැටෙන වෙලාවට නැති යාළුවෙක්ගෙන් වැඩක් තියෙනවද නේද කවුද ඒ යාළුවා ඔය යාළුවා තමයි සිහිය කියලා කියන්නේ සිහිය කියන්නේ හරිද දැනට සිහිය තියෙන බණක් ඇහෙන වෙලාවට කවුරු හරි මැරිච්ච වෙලාවට අසනීප වෙච්ච වෙලාවට තමයි සිහිය තියෙන්නේ ඒ වෙලාවට විතර සිහිය තිබිලා හරියන්නේ නැහැ එහෙනම් මෙන්න මේ සිහිය කියන යාළුවාව හැම වෙලේම තමන් ළඟ ඉන්න විදිහට හදාගන්න ඕනේ කයෙන් වැරද්දක් කරන්න යනකොට ඇතුළෙන්ම එයා ඉඳගෙන කියන්න ඕනේ මේ කරොත් බලාගෙනයි දන්නවනේ වෙන දේ කියලා මතක් කරලා දෙන්න ඕනේ මට. වචනයෙන් වැරද්දක් කරන්න හදනකොට හැම වෙලේම ඇතුළෙන්ම ඇවිල්ලා මතක් කරලා දෙන්න ඕනේ. ඕවනම් කරන්න එපා, ඔහොම කරලා හරියන්නේ නැහැ, ඕක හොඳ වැඩක් නෙවෙයි කියලා මතක් කරලා දෙන්න ඕනේ. හැම වෙලේම. සිතෙන් වැරද්දක් කරන්න යනකොට ඒ විදිහට මතක් කරලා දෙන්න ඕනේ. ආන් එහෙම මතක් කරලා දෙන ස්වභාවයේ යාළුවෙක් සිහියක් මගේ හිතෙන් සකස් වෙන්න ඕනේ. හරිද? ආංගයව හදා ගැනීමේ වගකීම තියෙන්නේ කාටද? ඒකට කියනවා යෝනිසෝ මානසිකාරයක් හදා ගන්නවා කියලා. අපේ මේ මානසිකාරය යහපත් දේ පිළිබඳ අයහපත් දේ පිළිබඳ බලවත් පෙරැත්තයක් බලයක් ඇතුලෙන් බලයක් යොදවන විදිහට අපේ මානසිකාරය හදන්න ඕනේ. සතෙක් මරන්න සෙරප්පුව උස්සනකොට පත්තයා ගෙට එනකොට සෙරප්පුව උස්සනකොට ඔය පොඩි වෙන විදිහටම මාවත් පොඩි වෙන්න පුළුවන් මගේ දරුවොත් පොඩි වෙන්න පුළුවන් මගේ දරුවෙක් මේ විදිහට පොඩි වුණොත් මං කැමතිද කියලා දැඩි සිතුවිල්ලක් ආවොත් අර සතා මරයිද අඩුම තරමින් මොන තරම් මේ සතාට රිදෙනවද කියලා මතක් වුණොත් මරයිද මරයිද නෑ නේද ආන් එහෙම සමහර යත්තන්ට මතක් වෙනවද මතක් වෙන්නේ නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ එහෙනම් අන්නේ හොඳ දේ නරක දේ පිළිබඳව මතක් වෙන්නේ නැති එකයි තියෙන ලොකුම ගැටලුව. හරිද? හොඳ දේ නරක දේ පිළිබඳව මතක් වෙන්නේ නැහැ. මතක් වෙන්නේ නැහැ විතරක් නෙවෙයි සමහරවිට මතක් වුණත් ක්‍රියාත්මක කරන්න හයිය නැහැ. ඉතින් ඒකින්ද ඒ හොඳ දේ නරක දේ පිළිබඳ සිතුවිලි තමන්ගේ හිත තුලින් ඇවිල්ලා ජීවිතේ සාර්ථක කර ගැනීම පිළිබඳ අඩුම තරමේ ආන්ගේ සිතුවිල්ල
ප්‍රබලව හිතෙන් නැගිලා හැම වෙලේම ක්‍රියාත්මක භාවයට පත්කරවන තත්ත්වයට අපේ හිත සකස් කරන්න ඕනේ. හැම ක්‍රියාවකටම හැම වචනයකටම හැම සිතුවිල්ලකටම හේතුව මූලික දේ මොකද්ද? තමන්ගේ මානසිකාරය, තමන්ගේ සිත නේද? එතකොට එහෙමනම් හැම දෙයකටම හේතුව ඒක නම් එතනමද නැද්ද හදන්න ඕන? ඉතින් ඒක සිද්ධ වෙන විදියට සදා හදා ගන්න ඕනේ. ඒකට මොකද කරන්න ඕනේ? ඉස්සෙල්ලාම හොඳ නරක දැනගන්න ඕනේ. සමහර අය දන්නේ නැහැ. මම මෙහෙම අහන්නම්. මේ දරුවන්ට තියෙන ආදරය, දරුවන්ට ආදරය කරන්න මේ අතෝ බයද? දරුවන්ට ආදරය කරන්න බයද? නෑ නෑ, එහෙම ඕනේ නෑ. පිස්සුද හාමුදුරුවන්ට නේද? හාමුදුරුවන්ට නිකන් ඒපාර ආර ගියේ නෑ වගේ. දරුවන්ට ආදරෙන් අපි කවදාක ආදරය කරන්න කවදාකවත් බය වෙලා නෑ. දරුවන්ට තියෙන දැඩි ආදරය කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? හා, ඒ කියන්නේ අකුසලයට බය නෑ කියන එක නේද? දැඩි බැඳීම් කියන ඒවා සසර යහපත් කරනවද? නෑ නෑ. ආම් බලන්න, එහෙනම් හොඳ දේ මොකද්ද සංසාරේ යහපත් කරන්න? හොඳ දේ මොකද්ද නරක දේ මොකද්ද කියලා දැනගෙනද හිටියේ? ඉස්සෙල්ලාම හරියටම දැනගන්න ඕනේ. හරිද? නරක කරපු අයගේ නරක මතක තියාගෙන පුපුර පුපුර ඉන්න එක තමන් තනියම කාටවත් කරදරයක් කරන්නේ නැහැ. පරණ පරණ කෝන්තර මතක තියාගෙන ඉන්න එක කුසලයක්ද අකුසලයක්ද? අපේ අකුසලයක්. ඒකෙන් කාටද නරක? තමන්ටයි නරකයි නේද? සමහර අයට එහෙම ගානක් තියනවද? දැන් ඔය කියනකොටත් තරහකාරයෙක් දැන් මතක්ුණ හාමුදුරුවෝ නම් කියයි, හා මම නේද උන්නාන්සේ නම් කියයි, මමනේ දන්නේ මට කරපු ඒවා, මම දන්නේ මට කියපු ඒවා. ඉතින් එහෙම හිතේ තියා හිටියා කියලා වැඩක්ද? ඒක තමයි වැඩේ. අයින් කරන්න හිතන්නේවත් නැහැ, හිතෙන්නේවත් නැහැ. අය දැඩිව ඉතා දැඩි ගතියක් තියෙනවා. නෑ මම, සමහර අය කියනවා මැරෙන්ඩ කලින් මම මෙන්න මේකට වාඩු අල්ලන්න ඕනේ. එයාගේ නම් ජීවිතේ අරමුණ වෙලා තියෙන මොකක්ද? දහවලාගෙන් පලිගන්න. ජීවත් වෙන්නේ කාගෙන් හරි පලිගන්න. හරි, මැරුණත් සැපයි කියන ඒ වැඩේ කරලා. ඉතින් කරන්න ඉස්සෙල්ලා මැරුණොත් මැරෙන්ඩ කියොත් මොකද වෙන්නේ? අර වැඩේ කරගන්න හම්බෙන්නේ නැතිඳ ආය අරයාගේ හතුරු තැනකම නේද දේශමූලිකව උපදිනවා පින් තිබ්බොත්. ඒකින්ද මේක හරි භයානකයි. ඉතින් ඉස්සෙල්ලාම අපි මොකද කරන්න ඕනේ? අකුසලය අකුසලයේ විදිහටත් කුසලය කුසලයේ විදිහටත් දැනගන්න ඕනේ. කාගෙන්ද දැනගන්නේ? කොහොමද දන්නේ දැනගන්නේ? දැන් ඔන්න දරුවන්ට තියෙන ආදරය අකුසලයක් බව දැනගෙන තිබුණාට ඒක මතක්වත් උනේ නෑ. ඒ ගැන බය වෙන්න ඕන දෙයක් කියලා මතක්වත් උනේ නෑ. ඒ විදිහට කාගෙන්ද දන්නේ දැනගන්න ඕනේ. ඒකට තමයි මේ ශාසනය. මේ ශාසනය මල් පූජා කර කර ඉන්න විතරක් තියෙන ශාසනයක් නෙවෙයි. ආහාර පූජා කර කර ඉන්න විතරක් තියෙන ශාසනයක් නෙවෙයි. ගාක් දෙනෙක් ඒ වැඩ විතරයි නේද කරන්නේ? බෞද්ධයා විදියට අපි පැත්තකට වෙලා පොළවේ කෙලින් හිටගෙන එක දවසක හැන්දෑවක පන්සලකට එහෙම ගිය වෙලාවක බෞද්ධයෙක් විදියට ඇත්තටම මම මොකද කරලා තියෙන්නේ කියලා අහලා බලන්න හිතේ. මම පන්සලට උදව් කරා, මම දන් දුන්නා, මම පන්සිල් රැක්කා, එක එකව කරා කියලා තියෙන. පන්සිල් රැක්කා කිව්වත් ඒකත් ඉතින් නේද හතර සිල්, සමහර අය තුන් සිල් නේද, සමහර අය දෙසිල්. ඒ මොනවද දෙසිල් කියලා જાතියක් නැහැ නේද? සමහර අය නැතිසිල් නේද, මොකුත් නැහැ. ඉතින් ඒවවත් නැහැ. ඉතින් කරපු දේවල් කියලා ගත්තොත් මේ එක එක ඉතින් ඔය වන්දනාවේ ගියා නේද, ඔය පහන් පිපත්තු කරා, ඕවා විතරයි. ඒවා විතරද සාසනයෙන් අපි කරගන්න ඕනේ? සාසනයේ ජීවිතේ සාර්ථක කරගෙන, සසර ජීවිතේ සාර්ථක කරගෙන සියලු දුක් නැති කරගන්නයි බුද්ධ සාසනය. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ අනන්ත දුක් විඳලා බෝධිසත්ව අවදීදී. එච්චර දුක් විඳ අපිට මල් පූජා කර කර ඉන්නද? මිනිසුන්ට මල් පූජා කරන්න බෝධිසත්වයෝ ඔච්චර දුක් විඳීද? ඒකද අරමුණ? නෑ. එහෙනම් ඊට එහා ගිය මහා වැඩපිළිවෙලක් මෙතන තියෙනවා. ඒ හින්දා කුසල් අකුසල් මොනවද කියලා හොයන්න ඕනේ. නිකන් ඉඳලා බෑ. එහා ගෙදර දේවල් ගැන හොයලා විතරක් හරියන්නේ නෑ නේද? දේශපාලඥයෝ ගැන විතරක් හොයලා හරියන්නේත් නෑ. එව්වා නම් හොයනවා කොහොම? පත්තරේ නම් අතාරින්නේ නෑ. මොන පත්තරේද? විස්තර පත්තරේ. මේ රටේ ලෝකයේ විස්තර තියෙන පත්තරේ නම් අතාරින්නේ නෑ. හැබැයි කුසල් අකුසල් ගැන තියෙන පත්තර දැක්කහම
නිදිමතයි නෝ පත්තරේ දකින්න උරන් නිදිමතයි නේද හොයන්න කුතුහලයක් නැහැ ඉතින් අද ඕනේ තරම් Tamanට කුසල් ලකුසල් මොනවද කියලා දැනුම ඇති කරගන්න පුළුවන්කම තියෙනවා එහෙනම් පළවෙනි පියවර තමයි කුසලය මේකයි අකුසලය මේකයි කියලා කොහොමද කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරමින් ධර්ම ශ්‍රවණය කරමින් පොත්පත් පරිශීලනය කරමින් Tamanට පුළුවන්කම තියෙනවා ඒවා මොනවද කියලා හොයාගන්න එහෙනම් ඒක ඉස්සෙල්ලා ඒවා හොයාගන්න ඕනේ මේ මම වෙලාවකට ওই ධර්ම දේශනාවලට එහෙම සම්බන්ධ වුණා මහානව කට්ටියකින් දස කුසල් කියන්නේ මොනවද කියලා දස කුසල් මොනවද කියලා අහුවාම දැන් මට උත්තර දෙන්න එපා හොඳ නෑනේ මේක රටටම පේනවනේ නැද්ද අහන්න තමන්ගේ හිතෙන් මම දස කුසලයේ දන්නවද කියලා ඔන්න දැන් කට්ටිය දස කුසල් මතක් කරනවා මේ දැන් මාධ්‍යෙන් සම්බන්ධ වෙලා ඉන්න අය ඔක්කොමලා දැන් දස කුසල් දන්නවද කියලා බලන්න හයි වැඩි දෙනෙක්ගේ සිත්වලින් දස කුසලය කියන්නේ මොකද්ද කියලා එන්නේ නැහැ. හරිද? සමහර අයට එනවා දස පුණ්‍යක්‍රියා. ඒ දන්න හැටියට තමයි එන්නේ උත්තරේ. දස කුසල් කියන්නේ මොනවද? ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තා දාණයෙන් වැළකීම, කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීම, මුසාවාදයෙන් වැළකීම, පිසුනා වාචයෙන් වැළකීම, පරුසා වාචයෙන් වැළකීම ඔන්නව තමයි දස කුසල් ඔය විදිහට තියෙන්නේ. එතකොට කුසල් වර්ධනය වෙන පළවෙනි කාරණා 10ක්වත් අපේ බොහෝ ඇත්තෝ දන්නේ නැහැ බෞද්ධත්වෝ විදිහට. ඉතින් වැඩක්ද? නේද? එහෙනම් ඉස්සෙල්ලාම කුසලය අකුසලය හොඳට දැනගන්න ඕනේ. මේවා කරනොත් කුසල්ය මේවා කරනොත් අකුසල්ය කියලා. ආන්ගේ දැනගෙන ඉතර ඒ දැනගත්තාම කියනවා යාට කුසලය අකුසලය පිළිබඳ නුවණ තියෙනවා කියලා. හරිද? කොච්චර ප්‍රමාණයකට දැනගන්න ඕනද මූලික වශයෙන් ඉස්සෙල්ලාම අපේ ජීවිතය සාර්ථක වෙන ප්‍රමාණයට. ඒ කියන්නේ සසර අසාර්ථක නොවන ප්‍රමාණයටවත් මේ කුසල් අකුසල් දැනගෙන දැනගත්ත කුසල් අකුසල් පිළිබඳව සිහිය හදාගන්න ඕනේ. දැනුමට කියනවා සම්පජානනය කියලා. ඒ දැනුම පිළිබඳව සිහියට කියනවා සති කියලා. හරිද? එහෙනම් සති සම්පජානනයෙන් වාසය කරන්න ඕනේ. හැම නිමේෂයකම දැනගත් ඉස්සෙල්ලා නුවණ තියෙන්න ඕනේ නුවණ පිළිබඳ වූ සිහිය තියෙන්න ඕනේ ආන්ගේ නුවණ පිළිබඳ වූ සිහියෙන් අභික්කන්තේ පටික්කන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්විජ්ජිතේ පසාරිතේ සංඝාටිපත්ත චීවර ධාරණේ ගතේ තිතේ නිසින්නේ සුත්තේ අසීතේ පීතේ කායිතේ සායිතේ උච්චාර පස්සාවකම්මේ ජාගරිතේ වාසිතේ තුන්හි භාවේ කියන හැම ඉරියව්වකම අර සිහියෙන් ගතකරන්න පුළුවන් වෙන විදිහට සිහිය වර්ධනය කරගන්න ඕනේ. ඒ සිහිය වර්ධනය කරන්නේ කොහොමද? නිකන් නෙවෙයි. අර දැනගත්ත කුසල අකුසලයන් පිළිබඳව හොඳට මෙනෙහි කරන්න ඕනේ. හොඳට මෙනෙහි කරන්න ඕනේ. නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරන වාරයක් ගානේ මොකද වෙන්නේ? සිහිය වැඩි වෙනවා මේක කුසලයයි මේක අකුසලයයි කියලා මෙනෙහි කරන්න මොකද වෙන්නේ ඒ පිළිබඳ වූ සිහිය වර්ධනය වෙනවා අන්න එහෙම මේ ජීවිතය අසාර්ථක වෙන කිසිම දෙයක් නොකර ඉන්න පුළුවන් තත්ත්වයටපත් වුනහම කියනවා සාර්ථක සම්පජානනයටපත් වුණා කියලා ඒ පිළිබඳ ජීවිතය සාර්ථක කරගන්නවා කිව්වේ සංසාර ජීවිතය නේද අඩුම ගානේ ඊළඟ භවය සෙන සම්පත්තියක් ලැබෙන විදිහට වත් අඩුම ගානේ සකස් වෙන්න ඕනේ අකුසලයන් සිද්ධ නොවි අන්න ඒ ගානටපත් වුණාට පස්සේ ඒ ගානට ඒ සිහිය නැති කිසිම වෙලාවක් නැති තරම් අපේ ජීවිතයේ ගෙවන කිසිම වෙලාවක මේ සිහිය නැතුව ගෙවෙන්නේ නැති විදිහට අපි අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. පාසල් යන ළමයි පාසල් සමහරලාට අධ්‍යාපනය ඉවර වෙලා උසස් අධ්‍යාපනය ආදී නොයේකුත් ලොකු දේවල් කරනවා නේද සමහර අය ආචාර්ය උපාධී ආදි වශයෙන් ඒවා කරනවා ලොකු දේවල් කරනවා. එයා හරියට පාඩම් කරනවද කියලා තියෙනවා. විභාගයක් තියෙනවා කියලා මොකද කරන්නේ? හරියට පාඩම් කරනවා පැය ගණන් පාඩම් කරනවා. ඇයි ඒ? ප්‍රශ්නපත්‍රය හම්බුනහම මතක් වෙන්න ඕන හින්දා. ප්‍රශ්නපත්‍රය හම්බුනහම මතක් වෙන්න යාලා හරියට මහන්සි වෙනවා නේද? අපිට ජීවිතේ ප්‍රශ්නපත්‍රයක් තියෙන ලොකු එකක්. මොනවද?
සර්පයා ගෙටෙනවා කියන්නේ ප්‍රශ්නයක්ද නැද්ද? අනුන්ගේ නපුරු වචන කියන්නේ ප්‍රශ්නයක්ද නැද්ද? අනුන්ගේ නපුරු ක්‍රියා කියන්නේ ප්‍රශ්නයක්ද නැද්ද? නේද? ඊළඟට ගෙවන ජීවිතයේ අතක් උස්සලා කකුලක් උස්සලා ඇස් දෙක එහාට මෙහාට කරලා අර කිව්ව හැම ඉරියව්වක්ම ගෙවද්දි ප්‍රශ්නයක් තියෙනවා. අකුසල් වෙනවද කියලා. හරිද? අන්න ඒ හැම වෙලේම තමන්ට මේකයි කුසලය මේකයි අකුසලය කියලා මතක් වෙන. විභාගේ ජයගන්නේ කවුද? ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ටික දැක්කහම උත්තරේ මතක් වෙන අය. නේද? ජීවිතේ ජයගන්නේ කවුද? හැම ඉරියව්වකදීම මෙයයි කුසලය මෙයයි අකුසලය කියලා මතක් වෙන අය. මොකද කියන්නේ? ඒක එහෙමමද නැද්ද? එහෙමමද නැද්ද? වතුර බේසන්වල කකුල් දාගෙන තේ හදාගෙන බෝතල්වල දාලා නේද නිදි මරාගෙන පාඩම් කරනවා නේද ළමයි? ඒ ප්‍රශ්න පත්‍රයේද දිග අපේ ප්‍රශ්න පත්‍රයේද දිග? පින්නනේ කවුරු හරි පින්නතෙක් දහම් පොත්පත් හොයාගෙන ධර්ම ශ්‍රවණය කරමින් වතුර බේසන්වල කකුල් දාගෙන එහෙම බණ පාඩම් කරනවා දැකලා තිනවද? කුසලය මේකයි අකුසලය මේකයි කියලා කටපාඩම් කරනවා එහෙම දැකලා තිනවද අපේ අය? නෑ නේද? ඔහේ බණක් අහගෙන ඉඳලා යනවා යන්න. මේ පන්සලට ගිහිල්ලත් බණක් අහලා යනවා යන්න. මොකක් කරන්නේ? සුතා කියන තැනින් නවතිනවා. අහනවා විතරයි. ධර්මයේ තියෙන්නේ කොහොමද? සුතා, දතා, වචසා, පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා, සුප්පටිවිද්ධා කියලා. ඒකින්ද මේ වැඩේ දැනුත් මේ බණක් තමයි යහුවේ මං කියනවා අසාර්ථකයි කියලා. කෙලින්ම කියනවා ඔය වැඩේ විතරක් කරලා මෙතනින් නැගිටලා යනවා නම් මේ මැදිරියේ ඉන්න ඇත්තෝ විතරක් නෙවෙයි කොහේ හරි ඉඳන් බණ අහන ඔකොටෝ මම මේ කියන්නේ බණ අහලා විතරක් කොහොම ඉඳ හදන්න එපා. එතනින් එහාට කරන්න වැඩක් තියෙනවා. පාසල් යන ළමයි විභාගයකට පාඩම් කරනවට වඩා වැඩි උනන්දුවකින් තමන් කුසලය මේකයි අකුසලය මේකයි කියලා හැම පිළිවෙතක්ම බේසන් වලට නෙවෙයි වතුර ටැංකිය වලට බහලා හරි කමන්නේ නැහැ මේක පාඩම් කරගන්න ඕනේ. ඇයි? නැත්තම් වතුරේම තමයි ඉඳ වෙන්නේ. මොකද වතුරේම ඉඳ වෙනවා කියන්නේ කවදාක්වත් ගොඩට එන්නේ නැතුව වතුරේම ජීවත් වෙන සත්වයෝ ඉන්නවා. කවදාක්වත් ගොඩට එන්නේ නැතුව පොළවේ යටම ජීවත් වෙන සත්වයෝ ඉන්නවා පව් කරගෙන. එලියක් දකින්නේ නැති. ඉතින් ඒ වගේ මහා අවාසනාවන්ත තත්වයකට පත් වුණොත් එහෙම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි ගැන කොයිතරම් කරුණාවකින් කොයිතරම් මෛත්‍රියකින්ද මේ ව්‍යසනය සිද්ධ කරගන්න එපා කියලා. අම්මා කෙනෙක් දරුවන්ට කියනවා අනේ පුතේ හොඳින් ඉන්න ඔහොම ගියොත් එහෙම වාගේ ජීවිතේ විනාශ වෙනවා කියලා කොච්චර ආදරෙන්ද කියන්නේ නේද? අම්මා දත්මිටි කෑවට සමහර දරුවෝ තමන්ගේ ජීවිතේ විනාශ කරගන්නවා පහනට යන පළඟැටියෝ වගේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ කොයිතරම් අපිට කරුණාවෙන් මෛත්‍රියෙන් කිව්වත් බොහෝ දෙනා තමන්ගේ ජීවිත සාර්ථක කරගන්නේ නැහැ. ඒකද ඔයිට වැඩිය ගොඩාක් උනන්දුවක් ඇති කරගන්න ඕනේ. අතපය වෙහෙසලා බාහුව බලය යොදලා හරිහම්බ කර කර මේ දන්නිත් අයට කණ්ඩ දිදී ඉන්නකෝ. ඒක විතරක් කර කර ඉන්නකෝ නේද? තඹ දිදී විතරක් ඉන්න. මතක් වෙන්නේ එහෙම කියන්නේ මම. ඒකෙන් විතරක් කවදාහක්වත් හරියන්නේ නෑ. තමන්ගේ වැඩේ කරගන්න ඕනේ. දුක් විඳින්න ගියාම විඳින්න වෙන්නේ තමන්ට. ඒකින්දා කවදාහක්වත් සංසාරයේ දුකක් විඳින්නේ නෑ කියලා හිත හදාගෙන වැඩ කරගන්න ඕනේ. ඊරිසියා ක්‍රෝධ වෛර මාන්න කිසිම දෙයක ඉඩ තියන්නේ නැතුව තමන්ගේ ජීවිතය සාර්ථක කරගෙන කොහොම හරි කරලා මම ඒ නිවැරදි සිහිය උපදින විදිහට ජීවත් වෙනවා කියලා අදිෂ්ඨානයක් ගන්න ඕනේ. ඒ සිහියෙන් ක්‍රමානුකූලව ඒ සිහිය මගේ ළඟ ඇති වෙන විදිහට මගේ හිත සකස් කරගන්න කුසලය අකුසලය දැනගෙන ඒවා මෙනෙහි කර කර හැම වෙලේම තමන්ගේ හිතෙන් ඒවා නැగిලා යන විදිහට අර හැම ඉරියව්වේදීම නැగిලා යන විදිහට හිත සකස් කරගත්තාම අන්න අපි හැම ගෙවන හැම වෙලාවෙම සිහියෙන් වාසය කරන සිහියෙන් කෙටියෙන් අන්තිමට මං කියන්නේ සිහියෙන් වාසය කෙරෙන ජීවිතයක් බවට කරන නෙවෙයි කෙරෙන තත්ත්වෙට තමන්ගේ මානසිකත්වය සකස් කරගන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. ඉතින් හැම දිනම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා. උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මයක් තමයි මේ අත්වෝ මේ සිද්ධ කරගත්තේ. මේ ධර්මයේ ශ්‍රවණය වෙලා කොහේ හරි තැනක ලෝකේ කොහේ හරි තැනක යම් කිසි කෙනෙක් මම මේ විදිහට හිත හදා ගන්න ඕනේ කියලා යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය වෙනස් කරගත්තොත් අන්න ඒ පින මේ ඇත්තන්ට පින් උල්පතක් වගේ හැමදාම හැම නිමේෂයකම ලැබෙනවා. මෙවැනි උතුම් තත්ත්වයකට පත් වෙන්න බලාපොරොත්තු වූ කටයුතු කරන මේ පින්වත් අයට
මේ බොහෝ පින් රැස් කරගත් අය මේ කරගත්තා උතුම් කුසල ධර්ම හේතු කොටගෙන හැම දිනාට උතුම් නිර්වාණ අවබෝධය සඳහා අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය වීරිය අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. අද ධර්ම දේශනාවේ දායකත්ව විදියට සඳහන් කරලා තියෙන්නේ උඩරංවල ගොඩක වෙල පදිංචි බීවී විජේරත්න මහතා දයාරත්න ගංගා සතමාලි කරෝලිස් නිහාල් කියන නැත්තන් තමයි අද දවසේ දායකත්වය ලබන්නේ. මේ අරමුණ වශයෙන් සඳහන් කරලා තියෙනවා මියගොස් අද දිනේ වසරක් සපිරීම නිමිත්තෙන් බීවී දිලානි හර්ෂණී විජේරත්න දියණිය බීවී ගයානී ප්‍රිය චින්තනී නැගණිය එම් නිසංසලා දිල්හානි ගුණසිංහ දියණිය එම් වයි පුංචි මහත්තයා කේඩී සිරිසේන එන්කේ පොඩිනෝනා බීවී දනුෂ්ක සඳරුවන් පුතා කියන මිය පරලෝගිය අයට පුණ්‍යනුමෝදනා කරන්නටත් ඒ වගේම කොරියන් රටේ රැකියාවේ නියුතු මංජුල ප්‍රදීප් බීවී කරෝලිස් සහ කේඩී සරෝ බීවී විජේරත්න ඇතුළු පවුලේ සැම බීවී සෙව්වන්දි චතුරිකා විජේරත්න කේඩී දයාරත්න ඇතුළු පවුලේ සැම නන්නවරින් උදව්පකාරක සියලු දෙනාට උඩරංවල විහාරස්ථානාධිපති සහ පොඩි ස්වාමින් වහන්සේට කියන ඇත්තන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමටත් බීවී දිලානි විජේරත්නගේ මරණයට සහභාගී වූ උඩරංවල දෙල්වල කන්ද රංවල මහා ඕමාර ඉලුක්කුඹුර පින්නගල කන්ද පරගහ මඩිත්ත යන ගම්වලින් පැමිණි සියලු දෙනාටත් පුණ්‍ය අනුමෝදනා කරනවා. ධර්මශ්‍රවණය කරපු සියලු දෙනාට උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වේවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ අත්තන් සඳහන් කරපු ආකාරයටම සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මේ පරලෝකියත් අත්තන්ට මේ පින් අනුමෝදන් වේවා. දෙපාර්ශ්වයටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.